දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය. ලොතරැයියේ මහගෙදර ජාතික ලොතරැයි මණ්ඩලයේ මහජන සම්පත අද ලොතරැයි ක්ෂේත්‍රයේ ඉහළින්ම වැජබෙන ලොතරැයි ලෙස හඳුන්වන්න පුළුවන්. මෙලෙස ඉහළින්ම වැජබෙන මහජන සම්පත 5000 වන දිනුම් වාරයෙන් බිහිවුණු වාසනාවන්තීන්ට ත්‍යාග ප්‍රදානය කිරීම පසුගියදා සිදු කළා. ඒ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී. ලොතරැයික ඉතිහාසය මම හිතන්නේ 1940ට දක්වා ඈත යුගයකට යනවා. ඒක විධිමත්ව ජාතික ලොතරැයි මණ්ඩල හැටියට ස්ථාපනය කරලා මේ තසා විශාල දිනුම් වාර සංඛ්‍යාවක් පවත්වලා මේ විශාල කෝටිපතියෝ විසිලක්ෂපතියෝ දසලක්ෂපතියෝ අනාදි වශයෙන් බිහි කළා. විශාල ගමනක් ලොතරැයි මණ්ඩලය ඇවිල්ලා තියෙනවා. ඔබතුමන්ලාට පෙරලා ත්‍යාගලාභින්ට පොදුවේ රටට අපි ලබාගත සියලුම දේ ආපහු අනිත් පැත්තට අපිට දෙන්න අපිට හැකියාව ලැබිලා තියෙනවා. මෙහිදී මිලියන 10ක් ඉක්ම වූ සුපිරි SUV මෝටර රථය ලබාගත් ජයග්‍රාහකයාද මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. එන්නමික ඉන්න මේ මාතුල කොටම මම ස්තුති වෙන්න දෙනවා. මේක ජීප් එක ඇද ලැබෙන්න මට සකස් කරා. ඒ කටිට ඔක්කොම හරි සන්තෝෂයි. ජනතාවට මම කියන්න අනිවාර්යයෙන්ම එමෙ දෙන්න කියලා හැමදාම ගන්න ඕගොල්ලට අනිවාර්යයෙන් ලැබෙනවා ටිකට් එකේ. ජාතික තොරතුරු හා සංනිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT මොබිටෙල් සංවිධානය කළ තවත් රුක්‍රෝපණ සහ පුස්තකාල පොත් ප්‍රදානය කිරීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්වුණා. ඒ ඇඹිලිපිටිය පදලංගල වලව නදී විද්‍යාලයේදී SLT මොබිටෙල්හි පාරිසරික සමාජීය සහ පාලන වැඩසටහනේ කොටසක් වශයෙන් මෙය සංවිධානය කර තිබුණා. මෙම අවස්ථාවට SLT සාමාන්‍ය අධිකාරී අනුරුද්ධ සූර්යාරච්චි, මොබිටෙල් සාමාන්‍ය අධිකාරී චරක පෙරේරා ඇතුළු කළමනාකාරීත්වය සහ එම විදුහල නියෝජනය කරමින් විදුහල්පතිවරයා ඇතුළු පිරිස සක් එක්ව සිටියා.